රකින්නට සම්බුදු සසුන් සනසව මුජාතියේ මිනිසුන් සරසවාමුව සිනහවෙන් ගොඩනගාතත් සලාවන්රට මග කියාමතු පරපුරින් ගොඩනගමු ශාසනය ජාතිය එක්ව සඳගිරි සෑමතින් සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා নমස්කාර පූරකව මේ මොහොතේදී අපි එකතු කරපු මුදල මේ ස්ථානට බාර දීමට සහ විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් පැබිඩි විශේෂ මුදල් පිළිබඳ විනෝදභාවයක් තියෙනවා ඉතින් ඒ පිළිබඳව ඔබට පැහැදිලි කරන්නට මා নমස්කාර පූරකව ආරාධනා කරනවා අන්තාන සඳගිරි මහා විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍ය ගංග සිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේට ඔබ සැමගේ සාදුකාරය මැද උන්වහන්සේ වැලි මාමලා එක්ක සෙල්ෆි ගන්න ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගේ සහයෝගයෙන් කවුඩාගල දාගැබේ වැඩ කටයුතු වඩාත් සක්‍රිය වෙන්නේ මෙන්න මේ විදිහට. අද ලංකාවේ විවිධ පළාත්වලින් මේ ස්ථානයට එක්ුණ දහසකට ආසන්න පිරිසකගේ සහයෝගය ශ්‍රමදායකත්වයේ ආධාර උපකාර කවුඩාගල දාගැබේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන්න මේ විදිහට ලැබෙනවා. ඉතින් අද ඉඳලා ඉදිරි මාස 6ක කාලය තුල ලංකාව වටෙන් සදහවතුන් මේ කවුඩාගල පුදබිම පිරෙන්නට පැමිණ මේ දාගැබේ වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරන්න ශ්‍රමයෙන් අනිවාර්යයෙන්ම දායක වේවි. ඒ සඳහා මේ වන විටත් ලක්වැසි ලෝවැසි ශ්‍රී ලාංකේය ජනතාව මේ කවුඩාගල පුදබිම පිළිබඳව එහි ඉතිහාස කතාව පිළිබඳව නූතන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මනා අවබෝධයෙන් මේ වන විටත් කටයුතු කරනවා. මිත්‍ර දේවගල පඤ්ඤාසීහ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ඇතුළු කවුඩාගල අපේ ආරණ්‍ය සේනාසනයටත් වඩින්න කියලා. උන්වහන්සේ කිව්වා වගේ අවස්ථා ගණනාවක් මේ පිංබිමට එන්නටත් ඒ වගේම මේ කටයුත්තට උන්වහන්සේට ශක්තියක් වෙන්න කියලා ආරාධනා කිරීම කරලා තිබුණ නිසා මම කල්පනා කරා කමක් නැහැ මගේ වයසේ සිටින තරුණ භික්ෂුවක් නිසා මම පුළුවන් සහයෝගයේ දායකත්වය මේ කටයුත්තට අවම වශයෙන් රුපියල් ලක්ෂ 20ක්වත් දවසක කාලයක් යොදලා ලෝකවාසී ජනතාවගෙන් මේ ස්ථානයට එකතු කරලා දෙන්නට ඕන කියන අදහසින් තමයි කවුඩාගල පුදබිමට අපි දෙවනිදා සවස් භාගේ නැත්නම් රාත්‍රී භාගේ වෙනකොට මෙතනට පැමිණි. කිව්වේ මට ඉක්මනට හදන චෛත්‍ය බලන්න ඕනේ. චෛත්‍ය ළඟට යමු කියලා අපි හවස 6ට 6:00ට මේ ස්ථානයට එනකොට තමයි දැකගන්න ලැබුණේ කිසිදු ගසක් නිර්මාණය නොවන ඒ වගේම දේවානම්පියතිස්ස රජ දවස ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා කළුගල් පර්වතයක් මත නිර්මාණය කරන ලද ඓතිහාසික දාගැබක් වෙනුවෙන් තමයි අපේ හාමුදුරුව අපෙන් උදව් ඉල්ලලා තියෙන්නේ කියලා. බුදුහාමුදුරුවන්ගේ මේ සංඝ සමාජයේ භික්ෂු සමාජයේ නියෝජනය කරන භික්ෂුවක් හැටියට අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන පුදබිමක් තමයි ස්ථානයක් තමයි මේ ඓතිහාසික කවුඩාගල දාගැබ කියලා කියන්නේ. ඒ වගේම තමයි ප්‍රංශයේ වේවා ඒ වගේම දැනට බෞද්ධයින් ජීවත් නොවන පාකිස්තානයේ වගේ රටවල් වල වේවා ඒ අය අතීත උරුමයන් හැටියට
එවගේම තමන්ගේ රටේ ඓතිහාසික උරුමයන් හැටියට බෞද්ධ පුරාවිද්‍යාත්මක නිර්මාණ ඒ අය දිවි හිමියෙන් ආරක්ෂා කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල රාජ්‍ය අනුග්‍රහය යටතේ අද දවස වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව බෞද්ධ එවගේම හින්දු කතෝලික මුස්ලිම් මේ කිසිදු ભેදයකින් තොරව මේ රටේ ජීවත් වෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ඓතිහාසික උරුම අතර තවත් උරුමයක් බවට පත් වෙන. ඒ අතර තරුණ බෞද්ධ භික්ෂුවක් හැටියට අපෙත් මගෙත් අපි හැමදෙනාගේම ඓතිහාසික උරුමයක් හැටියට මේ කවුඩාගල දාගැබ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යම් ශක්තියක් යම් කැපවීමක් යම් දායකත්වයක් මම දෙවනුව ලබා දිය යුතුයි කියන අදහස මගේ හදවතට එනවා. ඒ වගේම තමයි මම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජනය කරන භික්ෂුවක් අපේ දේවගල පඤ්ඤාසීහ හාමුදුරුව අමරපුර නිකාය නියෝජනය කරන භික්ෂුවක් මම ප්‍රතික්ෂේප කරන සංකල්ප අතර එකක් තමයි කුලවාදය සහ ඔන්නෝයි නිකාය ભેදය කියන කාරණාව. ඒ මත දේවගල පඤ්ඤාසීහ හාමුදුරුව මම ඉන්න නිකායේ නොවුනත් මේ ස්ථානයේ දැන් අද වෙනකොට ලෝක ප්‍රකට වෙලා තියෙන්නේ මගේ පුතුමිමක් හැටියට සඳගිරිසෑයේ හාමුදුරුව තවත් කන්දක චෛත්‍යයක් හදනවා කියලා. ඉතින් එකක් ඓතිහාසික උරුමයක් අනික බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක් කිසිම පැලයක්වත් රෝපණය නොවන කළුගල් පර්වතයක දාගැබ අවුරුදු 2000කට කලින් නිර්මාණය කරපු තැනක්. ඉතින් මගේ වයසෙම සිටින අපේ නිකායේ නොවුනත් ශාසනය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කරන දේවගල හාමුදුරුව වෙනුවෙන් තරුණ භික්ෂුවක් හැටියට මම මට දෙන්න පුළුවන් සහයෝගය දිය යුතුයි කියන අදහස තෙවනුව මගේ අදහස. ඉතින් මේ සෑය බලල මම පහලට යනකන්වත් හාමුදුරුවන්ට කිව්වේ නෑ මම දෙන සහයෝගය මොකක්ද කියලා. උන්වහන්සේට යෝජනා කරලා අපි අලුතින් අයවැයක් හදනවා. ඒ අයවැය අනුව අපිට අර ලක්ෂ 240ක් යන එක ලක්ෂ 120කින් ඉවර කරමු කියන යෝජනාවට තීරණයට අපි දෙන්න අවසානයේ පැමිණෙනවා. මේ පළාත කොයිතරම් දුෂ්කරද? වකුගඩු රෝගය එක පැත්තකින්, අලි කරදර තව පැත්තකින්, බොන්න ඕන වතුර ටික නෑ, ප්‍රවාහන පහසුකම් ටික හරියට නෑ, ඒ වගේම මාර්ග පහසුකම් ටික නෑ, අන්තර්ජාල පහසුකම්, මේ කිසිම දෙයක් නැති මේ පළාතේ හාමුදුරුවෝ ඊටත් වඩා අති දුෂ්කර ජීවිතයක් ගත කරන්න කියන එක තේරුණා. උන්වහන්සේට සැතපෙන්න හරියට කුටියක් නෑ, ඒ වගේම දාන ටික වළඳන්න තැනක් නෑ, පිටින් එන මිනිස්සුයෙකුට නැවතිලා පැදුරක් හරි දාගෙන නිදාගන්න ඕන කරන පහසුකමක් නෑ, බුදුන් වඳින්න බුදු කුටියක් නෑ, බෝධීන් වහන්සේට බෝධි ප්‍රාකාරයක් නෑ. ඒ විතරක් නෙවෙයි අඩුමතරමේ පැමිණෙන මිනිස්සුන්ට වැසිකිලි පහසුකම්වත් නිර්මාණය කරන්නේ පුංචි දෙයකටවත් ඕන කරන ආර්ථික ශක්තිය නෑ. ඉතින් මෙන්න මේ සියලු දුෂ්කරතා බාධක මැද තරුණ භික්ෂුවක් හැටියට දේවගල හාමුදුරුව මේ ස්ථානයේ ඉඳලා කරන කැපකිරීමත් එක්ක උන්වහන්සේට කොහොමද අපි ශක්තියක් වෙන්න ඕන කියන එක මම රෑ ඇහැරෙන ඇහැරෙන ගානේ කල්පනා කරනවා. කොහොමද මම මේක සලසුම් කරන්න ඕනේ කියලා මීට ගම්මාන දෙකට එහා පැත්තේ මාමා කෙනෙක් එක්ක අරපේන පන්සල මොකද්ද කියලා අහනකොට එදා උන්දටත් දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ කවුඩාගල දාගැබ පිහිටලා තියෙන කවුඩාගල ගල් පර්වතයේ කවුඩාගල ආරන්නේ කියන එක උන්දටවත් කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අද මේ විතරක් නෙවෙයි, අද ඔබ ගිහින් අනුරාධපුරයේ ඈත කෙළවරින් ඇහුවොත්, ගාල්ල මාතරින් ඇහුවොත්, පොළොව මේ විතරක් නෙවෙයි ඊට පස්සේ පුත්තලම පැත්තට ගියත්, අරහෙන් ත්‍රිකුණාමලයේ කෙළවරට ගියත්, අම්පාරට ගියත්, මහනුවර රත්නපුරයේ ඇඹිලි පිටිය කොයි පළාතට ගියත් අද මේ කවුඩාගල දාගැබේ නම කියනකොට ශ්‍රී ලාංකිකයින් දන්න මට්ටමට මේ කවුඩාගල පුදබිම සමාජගත කරන්න දවස් 7කින් අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ කටයුත්ත කලින් රුපියල් ලක්ෂ 30ක මුදලක් එකතු වෙනවා. ඉතින් විනිවිදභාවයේ නිසාම මම පේජ් එකේ කමෙන්ට් එකක් දානවා, කවුඩාගල සෑයට පැයක් යන්න කලින් රුපියල් ලක්ෂ 30ක මුදලක් එකතු වුණා කියන පණිවිඩේ බොහොම සතුටින් අව්‍යාජව මම සඳහන් කරනවා. ඉතින් ඔතනින් තමයි වැඩේ පටන් ගන්නෙ. ඒ මම මගේ ගිනුම් විස්තර දෙවන පෑතිස් රජ දවස ඉදිකල කේශ ධාතුන් වැඩ හිටින කවුඩාගල දාගැබට ලක්ෂ 120ක් අවශ්‍යයි.
ගිනුම් විස්තර බිංදු දෙකයි තිස් දෙකයි මගේ ගිනුම් විස්තර දාලා ගඟසිරිපුර ධම්මාලෝක පීපල්ස් බැංක් කැන්ඩි බ්‍රාන්ච් කියන මගේ මම දාපු පෝස්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන එතන් සිට පටන් ගත්තා මේකට සහයෝගයට නොවේ බෞද්ධ විරෝධීන් බුදු පිළිමයක් පෙන්වන්නට බැරි ඒ වගේම කසාවතට වෛර කරන සුදු ඇඳගෙන පන්සලට යන බෞද්ධයින්ව විනාශ කරන්නට උත්සාහ කරන මහා ద్వේෂයෙන් කටයුතු කරන මේ ගෞතම සම්බුද්ධ ශාසනය මේ මිහිපිටින් අතුගාලා දාන්න කුමන්ත්‍රණ කරන බෞද්ධ විරෝධී කණ්ඩායම් මාව ඉලක්ක කරගෙන ඊළඟට ඔවුන් පහර දෙන්නට සැලසුම් කරනවා සම්මා කන්ස්ට්‍රක්ෂන් හන්තානේ සඳගිරි සෑය හදන මෙන්න මෙයාට ලක්ෂ 120ක මුදලක් ඕන කියලා මම අර දෙවන පෑතිස් රජ සමය හා සම්බන්ධ කරලා දාපු පෝස්ට් එක Facebook pages වල 3400ක දාන්න පටන් ගත්තා මම පෝස්ට් 6ක් සැලසුම් කරගෙන හිටියේ පෝස්ට් 6කින් සතියක් ඇතුළත තමයි ලක්ෂ 120 සම්පූර්ණ කරන්න හිටියේ මට දාන්න ලැබුණේ පෝස්ට් 3යි මම පෝස්ට් 3 දානකොට pages 3400කින් මගේ ගිනුම් විස්තරත් මේකේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලාත් මේකේ ඉතිහාස කතාවත් බෞද්ධ විරෝධීන් ලෝකය පුරා අරගෙන ගිහිල්ලා තිබුණා ඒකත් එක්ක මට තිබුණේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න විනාඩියෙන් විනාඩිය 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 ගිනුමට රුපියල් 100 200 500 1000 එන්න පටන්ගෙන මේ වෙනකොට සම්පූර්ණ මේ ව්‍යාපෘතිය පටන් ගන්න දවසේම දේවගල හාමුදුරුවන්ට මම සඳහන් කළා සහ මගේ ගිනුම් විස්තරේ බැංකු පොතේ තොරතුරුන් වහන්සේට ලබා දුන්නා මම කවුඩාගලට එන දවස දක්වා ලැබෙන හැම රුපියලක්ම ඔබ වහන්සේලාගේ දාගැබ වෙනුවෙන් වෙන් කරනවා ගිනුම් විස්තර සමග අරගෙන එනවා කියලා සඳහන් කළා කැම්පස් ඉන්න කාලේ මම පාවිච්චි කරපු BOC account එක මේ මුදල් පැටලෙන නිසා පාවිච්චි නොකරපු ගිනුමක් විදිහට BOC account එක මම post එකේ දාලා තිබුණා නමුත් ඒකට පිටරටවල් වලින් මුදල් transfer කරන්න බෑ කියපු නිසා අපි ගිනුම් විස්තරේ නැවත වෙනස් කරලා අපේ සඳගිරි සෑය එක දාන්න උනේ. නමුත් ඒකේ 5,12,000ක මුදලක් account එකට වැටිලා තියෙනවා. ඒ අනුව ලක්ෂ 120ක් ඕන උන මේ ව්‍යාපෘතියට ලක්ෂ 135ක මුදලක් අද දවස වෙනකොට අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ මුදල් ලැබුණේ ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් විතරක් නෙවෙයි. ලංකාව තුලත් ඒ වගේම විදේශගත වෙලා Tamange gedara dora හදාගන්න දරුවන්ට උගන්වන්න කෑම බීම ටික වෙනුවෙන් Tamanට වාහනයක් ගන්න Tamanගේ ණය ටික ගෙවන්න පිට රට ගිහිල්ලා දුක් විඳින ලංකාවේ කුලී වැඩ කරන අහිංසක මිනිස්සු දාපු රුපියල් 100 200 500 1000 විවිධ ගණන් වලින් ආධාර උපකාර ලැබිලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ ආධාර කරපු හැම දෙනාගේම විස්තර මගේ WhatsApp එකේ වෙනම කවුඩාගල ව්‍යාපෘති කියන නමින් ලේබල් කරලා WhatsApp එකේ ආධාර කරපු 400කට වැඩි දායකත්වයන් ලබා දුන්න අයගේ නාම ලේඛන ඔක්කොම තියෙන එක නිසා මෙතන කවුරු හරි කිව්වොත් ආධාර කළා කියලා ඒක එන ආධාර කරාද කියලා ඕනම වෙලාවක තහවුරු කරන්න ඕන කරන ડોකියුමන්ට්ස් මගේ WhatsApp එකේ තියෙනවා. ඉතින් මේ රටේ භික්ෂූන් වහන්සේලා මේ රටේ වෛද්‍යවරු අපේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත අය ඒ වගේම ලංකා වටේ තරුණ ගැහණු පිරිමි කිසිම ભેදයකින් තොරව වැඩිහිටි අම්මලා තාත්තලා ලෝකෙ වටේ ඉන්න හැමෝම හන්තානේ හාමුදුරුව වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල එකතු වෙලා අර බෞද්ධ විරෝධීව මේ කවුඩාගල ව්‍යාපෘතියට බොරු වපුරමින් පහර දෙන්නට උත්සාහ කරපු අයට දෙන්න ඕන පිළිතුර මේ වෙනකොට ලබා දීලා ඒ හැමෝම නිහඬ කරලා මේකට විරුද්ධව දාපු පළමු පෝස්ට් තුනම මේ වෙනකොට ඒ අය ගලවගෙන ඉවත් කරගන්න මට්ටමට ලෝකවාසීන් අපිත් එක්ක එකතු වෙලා මේ ගමනට ශක්තියක් වෙලා තියෙනවා. ඒක නිසා අද මේ වෙනකොට සමහර අය මේක දේශපාලනීකරණය කරගන්නට උත්සාහ කරන විවිධ දේශපාලන පක්ෂ මේක ආගම්වාදයේ පතුරවන්න විවිධ ස්වරූපයෙන් කමෙන්ට්ස් දමමින් පෝස්ට් යා කරනවා. හැබැයි මගේ මතේ තමයි මෙතනදි වැදගත් වෙන්නේ මේ කවුඩාගල මහසෑය නිර්මාණය කරන්නට මේ රටේ එක දේශපාලනඥයෙක්ගෙන්වත් රුපියලකවත් දායකත්වයක් මම අද මෙතනට අරගෙන ඇවිල්ලා නැහැ. මේ රටේ ජීවත් වෙන මහා පරිමාණ ව්‍යාපාරිකයෝගේවත් රුපියලක්වත් අපි මෙතනට අරගෙන ඇවිල්ලා නැහැ. මේ කවුඩාගල දාගැබ තුල තියෙන්නේ ලක්වැසි ලෝවැසි අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ලැබිච්ච ඒ මිනිස්සු දුක් විඳලා හොයපු ධර්මානුකූල ධනයයි කියන එක මේ වෙලාවේ මම සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි මේ දාගැබ නිර්මාණය වෙනුවෙන්
මුස්ලිම් දෙතුන් දෙනෙක් දායකත් තේ ලබා දීලා තියෙනවා කතෝලික 15කට 20කට වඩා ආධාර උපකාර කරලා තියෙනවා ඒ වගේම වැඩිමනක් සෙසු සියලු දෙනා අපේ බෞද්ධ ජනතාව මේ කවුඩාගල දාගැබ වෙනුවෙන් තමන්ගේ දායකත්වයේ ලබා දීම සිද්ධ කරලා තියෙනවා. එබැවින් නීත්‍යානුකූලතරතුරු ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට අපි මේ අවස්ථාවේ ලබා දීමට කටයුතු කරනවා. සාදු 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 එක තුකර විශ්වයේ සේනා රකින්නට සම්බුදු සසුන් සනසව මුජාතියේ මිනිසුන් සරසවාමුව සිනහවෙන් ගොඩනගාතත් සලාවන්රට මගතියාමතු පරපුරින් ගොඩනගමු ශාසනය ජාතිය එක්ව සඳගිරි සෑමතින්